ජූලයි 13 වෙනිදා අගමැතිකම භාරගත් අවස්ථාවේදී ආර්ථිකය කඩාවැටීමෙන් ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබුණා. ඒව විසඳගන්න තමයි මං ක්‍රියා කළා තියෙන්නේ. එදා විදුලි බල කප්පාදුව පෑ 5යි. අද ඒක පෑ 3කට අඩු කරලා තිබෙනවා. යල කන්නට අද පොහොර තිබෙනවා. ඒ වගේම මහ කන්නට උවමනා පොහොර තමයි දැන් අපි ලබා ගන්නට ක්‍රියා කරගෙන යන්නේ. අපි කැමති මහ කන්නේදී අපි ආපහු ආහාර වලින් ස්වයංපෝෂිත වෙනවන. ඒ අරමුණ අමතක කරන්නේ නැහැ. අද ගෑස් අකණ්ඩව ලබා දෙන්න පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඩීසල් ඒ වගේම අකණ්ඩව අපි ලබා දෙනවා. පෙට්‍රල් ගැන මෙතෙක් ප්‍රශ්නයක් තිබුණා. ඇත්ත වශයෙන්ම මම ජූනි මාසේ ප්‍රකාශ කරේ ජූලි මාසේ සති 3ක් තමයි අපිට අමාරුම කාලේ වෙන්නේ ඉන්ධන ලබා ගන්න. දැන් ජූලි 21 වෙනිදා ඉඳන් පෙට්‍රල් ලබා දෙන්න අපිට පුළුවන්. ලෝක මිල පෙට්‍රල් සඳහා ලෝක මිල අඩුනේ නිසා ඒ මිලේ ඒ වාසිය අපි මේ රටේ පාරිභෝගිකයන්ට ලබා දෙනවා. ඒ වගේම ගොවි ණය දැන් අහෝසි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ රටේ අක්කර දෙකහබාරක් කුමුරු තියෙන අයට පාසල් ව්‍යුත්ත කරලා තියෙනවා. ආර්ථිකය හදාගන්න IMF සමග සාකච්ඡා ආරම්භ කරා. මිත්‍ර රටවල් එක්ක කතා කරගෙන යනවා. මේ ආර්ථික කඩාවැටීමෙන් විශාල පාඩුවක් අපිට ඇති වෙලා තියෙන්නේ. ඒවට මූණ දෙන්න ක්‍රියාමාර්ග අපි සකස් කරන්න තිබෙනවා. එපමණක් නෙමෙයි මේ කාලය තුලදී විශේෂයෙන්ම ආහාර ගැන ප්‍රශ්න තියෙන අඩු ආදායම් ලාභීන් ඉන්නවා. ඒ සියලු දෙනාටම ආහාර ලබා දෙන්න අපි ක්‍රියා කරනවා. ආහාර සුරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් මේවා ප්‍රශ්න ගණනාවක් අද අපේ රටේ තියෙනවා. තව එක ප්‍රශ්නයක් තමයි අපි හැම එක්කරන් තියෙන පාස්කු ඉරිදා බෝම්බ පිළිබඳ ඒ වැඩ කටයුතු එකක්වත් අවසන් නොවීම ගැන මම හිතන්නේ මගේ කැපවීම නම් ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ විසඳලා දාන්න. හැමදාම අපි මේ ප්‍රශ්නේ ඇදගෙන යන්න උවමනා නැහැ. මේ කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තියෙනවා. ඒ නිසා මම කැමති මේ ගැන යලිත් සමාලෝචනයක් කරන්න. I think we must ensure that this is brought to an end and there should be a full scale impartial review of the material that's available. If everyone is willing, I would like to get the help of the United Kingdom and their police authorities. They are the best that we can find, in addition to the people from Sri Lanka who will be working on this issue, because it's the responsibility of the government to ensure that this matter is finalized without any further delay. ඒ අපි දැනගන්න ඕන මේ රටේ තියෙන ජනතාව බෙදුන එක විශාල ප්‍රශ්නයක්. ඒ වගේම 19 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නට කියලා ඒ කෙටුම්පත් සකස් කරන්නට කියලා මං දැනුම් දීලා තියෙනවා. අපි ඒ වගේම මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම ගැන. 19 වෙනි සංශෝධනයෙන් පසුව මේවා ගැන සාකච්ඡා කරන්න අපිට අවස්ථා ලැබෙනවා. ඒත් ඒ වගේම මේ රටේ අද නීතිය කැඩීමේ ව්‍යාපාරයක් තියෙනවා. ඒ අපිට තියෙන්නේ ඒකට විරුද්ධව නීතිය හා සාමය ආරක්ෂා කරන්න. ෆැසිස් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම මම පිළිගන්නවා සාමකාමී අරගලකරුවන්. අරගලයේ දීලා සාමකාමී මේ රටේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ කියන්නේ. මමත් හිතන්නේ මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕමනේ. ඒ සමහර ප්‍රශ්න ගැන අපිට එකම අදහස් තියෙනවා. සමහර ප්‍රශ්න ගැන වෙනම අදහස් තියෙනවා. ඒ සාමකාමී අරගලකරුවන්ට මේ රටේ මේ ක්‍රමවේදයේ වෙනස ගැන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අවස්ථා ලැබලා දෙන්න තියෙනවා. මේ සාමකාමී අරගලකරුවන් පමණක් නෙමෙයි, එයින් පිට මේ රට වෙනසක් වුමනා කියන අයටත් අපි ඒ වගේම සහයෝගය ලබා දෙන්න තියෙනවා. ඒක උවමනයි. මේ රටේ තරුණයන්
මේ රට බාරගන්නවා නම් එයාගේ අදහස් අනුව තමයි අපි රටේ පාලනයත් අපි රටේ ආර්ථිකයත් සකස් කරන්න තිබෙන්නේ. ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට විධායක ජනාධිපතිකම ගැන සාකච්ඡා කරන ගමන් මම හිතන්නේ මීට වඩා වැදගත් කාරණයකුත් තියෙනවා. ඒ තමයි අපේ දේශපාලන පක්ෂවල අනාගත ක්‍රියාමාර්ගය. අපි එක එක්කෙනාට විරුද්ධ වෙලා රට විනාශ කරනවද? නැත්නම් අපේ පක්ෂ සාමූහිකව රට වෙනුවෙන් වැඩ කටයුතු කළා මේ රට ගොඩ ගන්නවද කියන එක තමයි වැදගත්ම දේශපාලන ප්‍රශ්නේ අද අපිට තියෙන්නේ. නීතිය සාමය ආරක්ෂා කළා අපි එකතු වෙලා රට ගොඩ ගන්නට උවමනා. මේ රට ගොඩ ගන්න පුළුවන්. අවුරුදු ගණන් උවමනා නැහැ. අපි මේ අවුරුද්දෙන් පස්සේ එන අවුරුද්දේ මීට වඩා හොඳ තත්වයක ඉන්නවා. ඒ වගේම මම බලන්නේ ඊළඟ අවුරුදු දෙක තුළදී අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ ගන්න. ඒකයි මගේ අදිෂ්ඨානය. ඒකයි සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන්න මම කැප වෙලා ඉන්නේ. හැම එක්කෙනාම එකතු කරගෙන අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩ අරගෙන ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.